දන්නවද ඔබේ QR කේතේ හැක් කරලා තෙල් ටික වෙන කෙනෙක් ගහන්න පුළුවන් ආරක්ෂා වෙන විදිහ මෙන්න QR කේතය මේක මොකක්ද කියලා තාක්ෂණය ගැන දන්න අය දැනන් හිටියත් බහුතරයක් දෙනා දැනගෙන හිටියේ නැහැ ඒත් ඉන්ධන අර්බුදය නිසා දැන් නම් QR කේතය ගැන හැමෝම වගේ දන්නවා මොකද මේ QR කේතේ නැත්නම් තෙල් ගහන්න බෑ ඉතින් මේ QR කේතෙන් තෙල් ලබා ගන්න විදිහ ගැන දැන් හැමෝම වගේ දන්න නිසා අපි ඒ ගැන කියන්න යන්නේ නැහැ හැබැයි දැන් කියන්න යන්නේ QR කේතය හොඳයිද නරකයිද කියන එක වගේම QR කේතේ නිසා ඇතිවන ගැටලු කිහිපයක් ගැන ඉතින් රැඳෙන්න ගැරේජ් එක අපේ මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්ම ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ හැම දෙයකටම වැඩි හොඳයි ඉන්ධන හලවල් වලට තෙල් ටික හරියට එවුවනම් මොකද තෙල් පෝලිම් දැකලා තියා අහලකවත් තිබ්බ ජාතියක්ද අපි ඒත් ඉතින් අපේ රත්තරන් දේශපාලඥයන්ට පින් සිද්ධ වෙන්න ඒකත් අපිට අත්විඳින්න සිද්ධ වුණා මොනවා වුණත් කතාවක් තියෙනවනේ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්න කියලා කොහොම හරි අපිට දැන් තෙල් එන්නේ ටිකයි ඉතින් ඒ එන තෙල් ටික අර පිරිමැස්මෙන් කට්ටියට බෙදලා දෙන්න ඕන නිසා තමයි QR කේතය කියන කන්සෙප්ට් එක එළියට බැස්සේ කෙසේ හෝ සමහර අය මේ QR කේතය සාර්ථකයි කියලා කියන අතරේ තවත් සමහර අය මේ QR කේතය අසාර්ථකයි කියලා මැසිවිලි නගනවා කොහොම හරි ඔයා දැන් තෙල් ගහන්න යනවා නම් මේ QR කේතේ ඔයා පෙන්වන්න ඕනේ. එතන ඉන්න ඔයාගේ QR කේතේ ස්කෑන් කරන කෙනෙක්. ඉතින් එයා ඔයාගේ QR කේතේ ස්කෑන් කරලා විස්තර දැනගෙන තමයි ඔයාට තෙල් ලබා දෙන්නේ. කොහොම හරි QR කේතේ හඳුන්වා දීමේ අරමුණ උනේ අකර්මණ්‍යතා මැඩපැවැත්වීම සහ ක්‍රමවත්ව ඉන්ධන බෙදා දීමේ අරමුණු කරගෙන. කෙසේ හෝ සතියකට ගැලපෙන පරිදි ඉන්ධන කෝටාවක් තමයි මෙහිදී ලබා දෙන්නේ. කෙසේ හෝ මේ නිසා පෝලිම් වල දිග අඩු වෙලා තියෙනවා. ඒ වගේම වංචනික ලෙස ඉන්ධන ගොඩ ගසා වැඩි මිලට තෙල් විකිණීමත් මේ නිසා පාලනය වෙලා තියෙනවා. කෙසේ නමුත් ඇතැම් අයට මේ හරහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම බස් රථවලට සතියට දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව බස් හිමියන් චෝදනා නගනවා. අනෙක් අය තමයි ත්‍රිවිල් හිමියන්. ඒ වගේම පාසල් වෑන් රථ රියදුරන්ද මේ නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ගොවීන්ට අස්වනු රැලීමටද මේ ඉන්ධන අඩුවීම බලපාලා තියෙනවා. කෙසේ හෝ එක එක්කෙනා එක එක විදිහට මේ QR කේතේ ළඟ තබාගෙන ඉන්නවා. ඇතැම් අය QR කේතේ මුද්‍රණය කරගෙන අතේ තියාගෙන ඉන්නවා. සමහර අය QR කේතේ ලැමිනේට් කරගෙන තියාගෙන ඉන්නවා. සමහර අය මේ QR කේතය ප්ලාස්ටික් කාඩ් පතක මුද්‍රණය කරගෙන තියෙනවා. සමහර අය කඩදාසියක QR කේතේ තියාගෙන පර්ස් එකේ දාගෙන ඉන්නවා. තවත් සමහර අය මේ ජංගම දුරකථනයේ තබාගෙන ඉන්නවා. ඉතින් Tamanට පහසු විදිහට මේ QR කේතේ ළඟ තියාගන්න පුළුවන්. ඒත් ලැමිනේට් කරපු QR කේත ස්කෑන් කිරීමේදී යම් යම් ගැටලු මතුවලා තිබ්බා. මොකද හිරුවෙලේ වැටීමත් සමග QR ස්කෑන් කිරීම අපහසු වෙනවා. ඒ වගේම සමහරු QR කේතේ කඩදාසියක මුද්‍රණය කරලා එක පර්ස් එකේ තියාගෙන සිටීමේ ප්‍රතිඵලයක් විදිහට මේ QR කේතය පොඩි වෙලා ඒ හරහා ඉන්ධන ලබා ගැනීමේ අපහසුවක් ඇවිත් තිබුණා. ඉතින් මේ වෙලාවේ හැටියට QR කේතේ තබා ගැනීමේ හොඳම ක්‍රමවේදය විදිහට ජංගම දුරකථනයේ QR කේතේ තබා ගැනීම හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොඩි කොලයක QR කේතේ print out එකක් අරගෙන වාහනය තුල පොඩි නොවි පවත්වාගෙන යන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. ඔයාගේ QR කේතේ හැක් කරලා වෙන කෙනෙක් විසින් ඔයාට අදාළ තෙල් ටික ගන්නත් පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් ඔයාට ඔයාගේ සතියට අදාළ තෙල් කෝටාව ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක හැක් කරන හැටි අපි කියලා දෙන්න යන්නේ නැහැ. ඒත් ආරක්ෂා වෙන හැටි අපි කියලා දෙන්නම්. ඔයාගේ QR කේතේ කාටවත්ම දෙන්න එපා. අඩුම තරමේ කිසිම ඡායාරූපයක්වත් ගන්න දෙන්න එපා. මොකද දන්නෝ දන්නවා මේකේ නොවට අදාළ තෙල් කෝටාව කොහොමද උස්සන්නේ කියලා. ඒ නිසා ඒ වැඩේ නම් කවදාවත් කරන්න එපා. ඒ වගේම ඔයා දැනටමත් QR කේතය අරන් නැත්නම් ඔයාගේ විස්තර කාටවත් දෙන්න යන්න එපා. මොකද ඔයා තාක්ෂණය ගැන අඩු දැනුමක් තියෙන කෙනෙක් නම් ඔයාව අන්දවලා ඔයාගේ QR කේතය ගන්න ක්‍රම එයයි දන්නවා. මොකද එයාට ඕනේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ලයිසන් එකේ විස්තර සහ වාහනේ විස්තර විතරයි. ඉතින් ඔයාගේ QR කේතය දැනටමත් හැක් වෙලා නම් කරන්න ඕනේ අන්තර්ජාලයට ගිහින් ඔයාගේ ගිණුම මකලා දාලා නව අවසර පතක් ලබා ගන්න එක. ඒ වගේම ඔයා ආරම්භයේදී ලබා දුන්නු ජංගම දුරකථන අංකය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ ක්‍රමයෙන්ම වෙනස් කර ගන්නත් ඔයාට පුළුවන්. කොහොම නමුත් මේ වෙනකොට යතුරු පැදියකට සතියකට ඉන්ධන නිකුත් කරන
තෙල් ලීටර 4යි. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩට යන අයට නම් සතියට තෙල් ලීටර 4ක් ප්‍රමාණවත්. ඒත් දුර ගමනක් යන අයට වගේම ඩිලිවරි යන අයට මේ තෙල් ලීටර 4 ගෑවෙන්නවත් මදි. මෝටර රථයකට නම් තෙල් ලීටර 20යි. Uber Pikmi දුවන අයට මේ ලීටර 20 පොඩ්ඩක්වත් ප්‍රමාණවත් නැහැ. QR එකට තෙල් ගහන එක හොඳයි. එතකොට බොරුවට රස්තිය අඩු වෙන්න ඕනේ නැහනේ. හැබැයි එක දෙයක් තියෙනවා. මේ දෙන තෙල් කාටවත් ප්‍රමාණවත් නැහැ. මේ අතර පසුගිය දිනවල ත්‍රී රෝදනත රේදුරන්ට බොහෝ චෝදනා වගේම විරෝධතා එල්ල වුණා. ඒ ඇතම් අය තෙල් ඇද වැඩි මිලට විකුණන නිසා. එමෙන්ම වැඩි මිලට ලබාගත් බව පවසමින් හයර් එකකට අය කරන මුදලද ඔවුන් ඉහළ දැමූ පුවත් විටින් විට වාර්තා වුණා. ඒ නිසා ත්‍රී රෝද රථවලට අලුත් නමක්ද පැටබැඳුණා. ඒ මිනි ෂෙඩ් කියලා. ඒත් QR කේතේ පැමිණීමත් සමග මේවා නැවතුණා. කොහොම හරි දැන් තියෙන තත්ත්වය මත ත්‍රී වීල් වලට සතියට දෙන්නේ තෙල් ලීටර 5යි. ලීටර 5කින් සතියක් දුවන්න පුළුවන්ද? මොකද ත්‍රී වීල් රියදුරන්ගේ රස්සාව 6 දුවන එක. ලීටරයකට දුවන්න පුළුවන් කිලෝමීටර් 20යි හෝ 25යි. ලීටර 5ක් ගහලා වැඩක් තියනවද? හයර් එකක් දුවලා ගානක් කියන්නේ කොහොමද? ත්‍රී වීල් රථ රියදුරොත් ජීවත් වෙන්න ඕනේ. ඔවුන්ටත් ළමයි ඉන්නවා. කන්න බොන්න ඕනේ. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අනික ත්‍රී වීල් හයර් කරන්නේ සල්ලි තියෙන මිනිසුත් නෙවෙයිනේ. හැබැයි මේ QR කේත ක්‍රමවේදය නිසා රණ්ඩු නම් අඩු වෙලා තියෙනවා. පෝලිම් අඩු වෙලා තියෙනවා. තාක්ෂණය ගැන දන්නේ නැති අයට නම් QR එක ටිකක් කරදරයි. කෙසේ හෝ මේ QR කේත ක්‍රමවේදය මගින් සමාජයේ ධන කොටස් පීඩාවට පත් වුණත් සමස්තයක් විදිහට බැලුවොත් හොඳයි. මෙම QR ක්‍රමය ඉන්ධන අර්බුදය ආරම්භ වුණ අවදීම හඳුන්වා දුන්නා නම් පසුගිය කාලේ ඉන්ධන සම්බන්ධයෙන් සිදු වුණු කිසිදු අකටයුත්තක් සිදුවන්නේ නැහැ. කෙසේ නමුත් ඉන්ධන පිරවුම්සල් අසල සිදුණු ඉන්ධන මාෆියාව නම් මෙම QR කේත ක්‍රමය නිසා අඩු වෙමින් පවතිනවා. කොහොම හරි මේකෙන් අපහසුතා නැත්තේ නෑ. මොකද QR කේත පෙන්න තෙල් ගහන જાතියක් නෙවෙයිනේ අපි. ඒ මොනවා වුණත් කලින් ක්‍රමයට වඩා නම් මේ ක්‍රමය සාර්ථකයි. ඉතින් ප්‍රායෝගික ගැටලු නැතුව නෙමෙයි. ඒ මොනවා වුණත් වාර්තා වෙන විදිහට අපිට අවුරුද්දක් මේ කට්ට කන්න වෙනවා. ඒ ඇතම් විද්වතුන්ට අනුව නම් මේ කට්ට අපිට අවුරුද්දකින් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා කියන්න හිත සනසන කතාවක් විතරයි කියලා තමයි එයා කියන්නේ. මොකද අවුරුද්දකට පස්සේ මිනිස්සු මේ ක්‍රමයට හුරු පුරුදු වෙලා ඉවරයි. අපි QR කේත මුකුත් නැතුව නිදහසේ ගිය කාලයකුත් තිබ්බනි කියලා මිනිසුන්ට අමතක වෙයි. කොහොම නමුත් තෙල් කියන්නේ මෙහෙම සීමා සහිතව ලබාගත යුතු දෙයක් නෙවෙයි. ලෝකයේ අනෙක් රටවල් දිහා බලන්න. ඒ මිනිසු තෙල් ගහගෙන නිදහසේ ගමන් කරනවා. ඒත් අපි තෙල් ටිකට දුක් විඳිනවා. කෙසේ හෝ ඇතැම් පරණ වාහනවලට QR කේතේ වැඩ නොකරන සිදුවීමකුත් වාර්තා වුණා. කොහොම හරි මේ QR කේත ක්‍රමය සාර්ථකද අසාර්ථකද අපිට පොඩි සමීක්ෂණයක් කරගන්නත් එක්ක ඔයාගේ අදහස අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. කොහොම හරි මේ තෙල් ප්‍රශ්න නිසා ගොඩක් අය අපි මේ කිව්ව අපහසුතා වගේම වෙනත් අපහසුතා වලටත් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ ගැනත් පහලින් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඉතින් වාහන ගැන වගේම ඉන්ධන ගැන වාහන සම්බන්ධ හැම දෙයක්ම හැමදාම ඔබට අරන්ගෙන ගෑරේජ් එක නාලිකාව විදියට අපිත් ප්‍රාර්ථනා කරනවා මේ සියලුම ඉන්ධන ප්‍රශ්න විසඳිලා අපේ ආදරණීය රියදුරන්ට නිදහසේ තෙල් ටික ගහගෙන ගමනක් බිමනක් යන්න පුළුවන් වෙන විදිහේ නිදහසේ තෙල් ටික ගහගෙන තමන්ගේ ව්‍යාපාර ටික සාර්ථක කරගන්න පුළුවන් විදිහේ අනාගතයක් උදා වෙන්න කියලා. එතකන් මේ හැම දෙයක්ම අර පරිස්සමට භාවිතා කරමු. ඉතින් ගෑරේජ් එක අපේ නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි දෙයක් එකතු කරගත්තා නම් ඔයාගේ ජීවිතේට වීඩියෝ එකට like කරලා comment කරන්න. ඒ වගේම තවත් අයට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබේ රියදුරු දෑතට දෙවි පිහිටයි.